සුභ මධ්‍යහනක් ඔබ ITN දිවාපුවත් සමගින් මම සහන් උඩුව විදාන මම දිමුතු ඒකනායක මඩවල මුලින්ම අවධානය ප්‍රධාන පුවත් සිරස්තල වෙත ජගත් මානව හිමිකම් කොමිසමේදී ශ්‍රී ලංකාවට එරෙහි කිසිදු යෝජනාවක් නැහැ ජනපතිට කෙන්‍යාවේදී මහත් හරසර දෙවන විශේෂ මහාධිකරණයක් විවෘත කෙරේ. මොරටු මුල්ලේ වෙඩි තැබීමකින් දෙදෙනෙකු මරුට එක් අයෙකුට තුවාල. බ්‍රෙක්සිට් යෝජනාව කල් දැමීම ගැන බ්‍රිතාන්‍ය පාර්ලිමේන්තු ඡන්දය අද. කෙන්‍යාවේ නයිරෝබි නුවර පැවැත්වෙන එක්සත් ජාතීන්ගේ පරිසර සමුළුවේ විශේෂ ආරාධිතයෙකු ලෙස සහභාගී වීම සඳහා පිටත්ව ගිය ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මෙතුමා එරටදී මහත් හරසරින් පිළිගැනුණා. ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මෙතුමාතුළු ශ්‍රී ලංකා දූත පිරිස නයිරෝබිහි ජොමෝ කෙන්‍යාටා ජාත්‍යන්තර ගුවන්තොටුපළට ළඟා වූයේ ඊයේ රාත්‍රියේදී. එරට විශේෂ නියෝජිත පිරිසක් විසින් ජනාධිපතිතුමාතුළු ශ්‍රී ලංකා දූත පිරිස හරසරින් පිළිගත්තා. කෙන්‍යා විදේශ කටයුතු පරිපාලන ලේකම්වරයා සහ එරට ජල සම්පාදන කටයුතු අමාත්‍ය මෙන්ම කැබිනට් ලේකම්වරයාතුළු පිරිසක් කීටෙක් වුණා. කෙන්‍යාවේ ශ්‍රී ලංකා මහකොමසාරිස් සුනිල් ද සිල්වා මහතාද මෙම අවස්ථාවට සහභාගී වුණා. ජනාධිපතිතුමා නවතැන් කන්නා හෝටලේදීද හරසරින් පිළිකරුණා. එරට ශ්‍රී ලංකා මහකොමසාරිස් කාර්යාලයේ නිලධාරීන්ද ඊටෙක් වුණා. පැකිපේකින් මේ සමුළු ආරම්භ වීම නිමිතයි ඉදිරිජ නායකයන් මේ කලාපයට පමණක් නොව මුළු මහත් ලෝකයටම බලපාන ආර්ථික ප්‍රශ්න විශේෂම පාරිසරික ප්‍රශ්න කාලගුණ විපර්යාසයන් පිළිබඳව කාලගුණ දේශගුණක උණුසුම පිළිබඳව බොහෝ දේවල් සාකච්ඡා කොට පොදු අතිවාරමක් සකස් කර ගැනීම සඳහා වෙහෙසෙනවා ඇති. මම චමුදිත සමර වික්‍රම ජනාධිපති මාධ්‍ය අධ්‍යක්ෂ කෙන්‍යාවේ නයිරෝබි අගනුවර සිට. මොරටු මුල්ල ප්‍රදේශයේ සිදු වූ වෙඩි තැබීමකින් දෙදෙනෙකු මියගොස් එක් අයෙකු තුවාල ලබා තිබෙනවා. යතුරුපැදියකින් පැමිණි දෙදෙනෙකු පතුරුම් තුවක්කුවකින් මෙම වෙඩි තැබීම සිදුකර පලාගොස් ඇති බවයි පොලිස් මාධ්‍ය ප්‍රකාශක කාර්යාලය සඳහන් කරන්නේ. නිවසක් ඉදිරිපිට මාර්ගයේ සිටි තුන්දෙනෙකුටයි අද පෙරවරු 10:30ට පමණ මෙම වෙඩි ප්‍රහාර එල්ල වී ඇත්තේ. බස්රත හිමිකරුවෙකු සහ ඔහුගේ පුතාගේ මිතුරෙකු මෙම අනතුරෙන් මිය ගියා. බස්රත හිමිකරුගේ පුතා තුවාල ලබා රෝහල්ගත කර තිබෙනවා. පෞද්ගලික ආරවුලක් මත මෙම වෙඩි තැබීම සිදු කර ඇති බවට හෙළිව තිබෙනවා. වෙඩි තැබීමට පැමිණි එක් අයෙකු හඳුනාගෙන ඇති අතර සෙසු සැකකරුවන් අත්අඩංගුවට ගැනීමේ විමර්ශන ක්‍රියාත්මක බව පොලිසිය පවසනවා. නිදන් වස්තු ලබා ගැනීමේ අරමුණින් කැණීම් සිදු කළ 7 දිනක අතරංගුවට ගෙන තිබෙනවා. ස්ථාන දෙකකදී වැටලීම් සිදු කෙරුණේ. මින්නේරිය ජයන්තිපුර තඹලවැව ප්‍රදේශයේ නිදන් හාරමින් සිටි සැකකරුවන් 3 දිනක අතරංගුවට ගැනීමට මින්නේරිය පොලිසියට හැකි වුණා. පොළොන්නරුව පුරාවස්තු ආරක්ෂණ ඒකකයේ නිලධාරීන්ට ලැබුණු තොරතුරකට අනුවයි වැටලීම සිදු කෙරුණේ. සැකකරුවන් හිඟුරක්ගොඩ මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතයි. මේ අතර නිදන් වස්තු ලබා ගැනීමේ අරමුණින් කැණීම් සිදු කරමින් සිටි සැකකරුවන් 4 දෙනෙකු පොළොන්නරුව මනම්පිටියේ ජලගැලීම් රක්ෂිතයේදී අත්අඩංගුවට ගැනුණා. පොළොන්නරුව පොලිසියට ලැබුණු තොරතුරකට අනුවයි වැටලීම සිදු කෙරුණේ. සැකකරුවන් අද දින පොළොන්නරුව මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිත බව පොලිසිය පවසනවා. මහා පරිමාණයේ මුදල් වංචා සහ දූෂණ නඩු විභාග කෙරෙන දෙවන ස්ථිර ත්‍රිපුද්ගල මහාධිකරණය අද විවෘත කෙරුණා. අමාත්‍ය තලත අතුකෝරල මහත්මියයි දෙවන ස්ථීර ත්‍රිපුද්ගල විශේෂ මහාධිකරණය විවෘත කළේ. මෙම අධිකරණය සඳහා විනිසුරුවරුන් 3 දෙනෙකු පත් කිරීමට අගවිනිසුරුවරයා ක්‍රියා කළා. යනුව දැනට මහාධිකරණ විනිසුරුවරුන් ලෙස සේවය කරන ආර් ගුරුසිංහ, අමල් රණරාජා සහ ශශි මහින්ද්‍රන් යන විනිසුරුවරුන් මෙසේ පත් කර තිබෙනවා. මහා පරිමාණ මුදල් වංචා සහ දූෂණ නඩු විසඳීම කඩිනම් කිරීම සඳහා විශේෂ මහාධිකරණ 3ක් ආරම්භ කිරීමට කැබිනට් මණ්ඩල අනුමැතිය දී තිබෙනවා. ඒ අනුව අධිකරණ විධිවිධාන පනත සංශෝධනය කර ශ්‍රේෂ්ඨාධිකරණයේ නිර්දේශ අනුව මෙම විශේෂ මහාධිකරණ පිහිටුවීමට රජය කටයුතු කළා. ජිනීවා මානව හිමිකම් සමුළුවෙන් ශ්‍රී ලංකාවට එරෙහිව කිසිදු යෝජනාවක් ගෙනීමට ඉඩ තබන්නේ නැති බව රජය අවධාරණය කරනවා. අද පාර්ලිමේන්තුවේදී මේ පිළිබඳ මැති ඇමතිවරුන් අදහස් පළ කළා. පාර්ලිමේන්තුවේ තොරතුරු ගෙනෙන්නේ එහි සිටින අප නියෝජිත ධනුෂ්ක බණ්ඩාර.
අයිබෝන් අදත් උදෑසන 9:30ට කතානායක කරු ජයසූරිය මහතාගේ ප්‍රධානත්වයෙන් පාර්ලිමේන්තුව රැස්වුණා. වාචික පිළිතුරු අපේක්ෂා කරන ප්‍රශ්නවලදී පාර්ලිමේන්තු මන්ත්‍රී විමල් රත්නායක මහතා පාසල්වලට මනෝවිද්‍යා ගුරුවරුන් බඳවා ගැනීම සම්බන්ධයෙන් විමසා සිටියා. ඊට පිළිතුරු ලබා දුන් අමාත්‍ය අකිල විරාජ් කාර්යවස මහතා කියා සිටි පාසල් සඳහා මනෝවිද්‍යා ගුරුවරුන් කඩිනමින් බඳවා ගැනීමට කටයුතු කරන බවත් මේ අනුව ගුරුවරුන් 2753ක් බඳවා ගැනීමට නියමිත බවත්ය. ඒ සඳහා තරඟ විභාගයේ 2018 වසරේ ජූලි මාස 25 වනදා පැවති බවත් උපදේශන ගුරු පුරප්පාඩු පිළිබඳ පළාත් සභාවලින් අවශ්‍ය අනුමැතිය මෙතෙක් ලැබී නැති බවත් අමාත්‍යවරයා ප්‍රකාශ කළා. ඉන් අනතුරුව ස්ථාවර නියෝග 27-2 යටතේ විපක්ෂ නායක මහින්ද රාජපක්ෂ මහතා විමසා සිටියේ එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් කොමිසමට ශ්‍රී ලංකාව සම්බන්ධයෙන් ඉදිරි යෝජනාවට ශ්‍රී ලංකාව දක්වන ප්‍රතිචාරයේ කුමක්ද යන්නයි. ඊට පිළිතුරු දුන් අමාත්‍ය තිලක් පාරපණ මහතා ප්‍රකාශ කළේ රටේ ස්වාධීනත්වය හා ස්වෛරීත්වය තහවුරු කර ගැනීමට වත්මන් රජයට හැකිව බවත් ජිනීවා මානව හිමිකම් කොමිසම හමුවේ හමුදා නිලධාරීන්ට හෝ ජනතාවට කිසිදු හානියක් සිදු නොවන අයුරින් ක්‍රියා කර ඇති බවත්ය. පුරවැසියන්ගේ මූලික මිනිස් අයිතිවාසිකම්වලට හානිදායක කිසිදු යෝජනාවක් නැති බවත් අමාත්‍යවරයා ප්‍රකාශ කළා. 2015 වන විට රටට ආර්ථික සම්බාධක පැනවීමේ තත්ත්වයක් දක්නට ලැබුණු බවත් ඒ තත්ත්වෙන් රට මුදාගෙන නැති වී ගිය කීර්තිය නැවත ලබා ගැනීමට වත්මන් රජයට හැකිව බවත් අමාත්‍යවරයා ප්‍රකාශ කළා. අයවැය කාරක සභාවස්ථාවේ දෙවන දිනය අදයි ජාතික ප්‍රතිපත්ති ආර්ථික කටයුතු නැවත පදිංචි කිරීම හා පුනරුත්ථාපන උතුරු පළාත් සංවර්ධන වෘත්තීය පුහුණු හා නිපුණතා සංවර්ධන හා යෞවන කටයුතු අමාත්‍යංශයේ වැය ශීර්ෂය අද විවාදයට ගැනෙනවා. විවාදය ආරම්භ කරමින් අමාත්‍ය ආචාර්ය හර්ෂද සිල්වා මහතා ප්‍රකාශ කළේ මැදි ආදායම් උගුලෙන් රට ගලවා ගැනීම අරමුණ බවත් ඒ සඳහා රජය ආර්ථික ව්‍යුහයේ වෙනස්කම් සඳහා අඩිතාලම දමා ඇති බවත්ය. සංවර්ධන ව්‍යාපෘති සඳහා අඩු පොලියට ණය ලබා ගැනීමට ක්‍රියා කර ඇති බවත් අමාත්‍යවරයා ප්‍රකාශ කළා. විවාදය අද සවස 7 දක්වා පැවැත්වෙනවා. පාර්ලිමේන්තුවේ වැඩිදුර තොරතුරු ගෙනීමේ බලාපොරොත්තුවෙන් දැනටමම සමුගන්නවා පාර්ලිමේන්තු සංකීර්ණයේ සිට මම ධනුෂ්ක බණ්ඩාර. ස්තුතියි ධනුෂ්ක තොරතුරු ගෙනාවාට. රාජ්‍ය ඖෂධ නීතිගත සංස්ථාවේ ශාකාචාලය තවදුරටත් පුළුල් කරන බව සෞඛ්‍ය අමාත්‍යාංශය පවසනවා. ඒ අනුව කෑගල්ල, බදුල්ල, මාතලේ, අම්බලන්ගොඩ සහ දර්ගා නගරය වැනි නගරවලදී ඔසුසල ශාකා ළඟදීම විවෘත කිරීමට නියමිතයි. මේ වන විට රාජ්‍ය ඖෂධ නීතිගත සංස්ථාව විශාල ප්‍රගතියක් අත්පත් කරගෙන තිබෙන බව සෞඛ්‍ය අමාත්‍යාංශය පවසනවා. 2014 රුපියල් මිලියන 744ක් වූ එහි ලාභය පසුගිය වසර අවසානය වන විට රුපියල් මිලියන 1719 දක්වා වර්ධනය වී තිබෙනවා. දේශීය විවෘත වෙළඳපොළ තුළ රාජ්‍ය ඖෂධ නීතිගත සංස්ථාව මගින් ගෙන්වන ඖෂධවල විකුණුම් ප්‍රමාණය 2014 වසරේදී රුපියල් මිලියන 4865ක් වුණා. එය පසුගිය වසර වන විට රුපියල් මිලියන 7458ක් දක්වා ඉහළ ගොස් ඇති බවයි අමාත්‍යාංශය පවසන්නේ. 2015 වසරෙන් පසු මේ දක්වා නව රැකී අවස්ථා 298ක්ද ලබා දී තිබෙනවා. 2017 වසරේදී සේවක වැටුප 50%කින් වැඩි කිරීමට ද හැකි වූ බවයි අමාත්‍යාංශය සඳහන් කරන්නේ. විධායක ජනාධිපති ධුරය අහෝසි කිරීම සහ ප්‍රජාතන්ත්‍රවාදය ස්ථාපිත කිරීම මැයෙන් ජනතාව දැනුවත් කිරීමේ පළමු රැස්වීම කොළඹදී ඊයේ පැවැත්වුණා. සිවිල් සංවිධාන කිහිපයක් එක්වයි ඒ සංවිධානය කර තිබුණේ. එහිදී කිහිප දෙනෙකුම අදහස් දැක්වුවා. විධායක ජනාධිපති ක්‍රමය වහාම අහෝසි කළ යුතුයි. නව ව්‍යවස්ථාවකට යන්නට ඕනේ. ප්‍රජාතන්ත්‍රවාදී ව්‍යවස්ථාවක් ගොඩනගන්නට ඕනේ. මේ රටේ රාජ්‍ය බලයට සියලුම ජන කොටස් වලට සම්බන්ධ වෙන්නට පුළුවන්. රාජ්‍ය බලයේ කොටස සෑම ජනවර්ගයකටම ලැබෙන පරිදි ආණ්ඩුකරණයට සෑම ජනවර්ගයකටම සෑම ජන කොටසකටම ඒ ආණ්ඩුකරණයට සම්බන්ධ වෙන පරිදි ඔවුන්ටත් මේ රාජ්‍ය අයිතියක් තියෙන බව හැඟෙන පරිදි අපි මේ ව්‍යවස්ථාව ගොඩනගන්නට ඕනේ. මේ රජයේ පත්තුනේ පළමුවෙන්ම ජායක ධූරය අහෝසි කරන්නන් කියන අපිත් එකඟ වෙලා අපිත් එකතු වෙලා ඒ සටහන ඉදිරියට ගෙනියන්නට අපි කැමති. අපි ඒ ස්ථාවරයේ ඉන්නවා. රට පුරාම ගිහිල්ලා මේක ගැන කතා කරන්නට විශේෂයෙන්ම දෙමළ ජනතාවගේ සහය මේ ක්‍රියාවලියට එකතු කරන්නට අපි නායකත්වය දෙන්නට සූදානම්. විධායක ජනාධිපති ක්‍රමය අහෝසි කිරීමට එරෙහිව ඉන්න යම් යම් පුද්ගලයන් ගත්තොත් සමහර අය නම් කිසිම විචාරයක් නැතුව මේකට විරුද්ධ වෙන්නේ. ඔවුන් ඒක රට බෙදනවා, රටේ කියවා නැති වෙනවා වගේ කාරණාත් එක්ක ඇඳගෙන තිබෙනවා. නමුත් තව කණ්ඩායමක් ඉන්නවා මේක ඇතුලේ. ඔවුන් ඒකට විරුද්ධ වෙන්නේ දැනුවත්. ඒ කියන්නේ
විශේෂයෙන් මහින්ද රාජපක්ෂ මහත්මයා වටේ ඉන්න කණ්ඩායමක් ඉන්නවා. ඔවුන්ට උවමනාව තිබෙන්නේ මේ විදහාගෙන ජනාධිපති ආරක්ෂා කරගන්නට වෙන වෙන හේතු නිසා නෙමෙයි, ඔවුන්ට තිබෙන පටු පුද්ගලික දේශපාලන වාසිය නිසා. ඉතින් මේ අයට ආසාවක් තිබෙනවා මේ රජතුරුන්ගේ වඳුරා වෙන්න. ඒ සඳහා ඔවුන් දැන් බලනවා මහින්ද රාජපක්ෂ මහත්මයාට 19 සංශෝධන වාය චන්දිල්ලන්න බෑ ජනාධිපතිවරණයකට. ඔවුන් තෝරාගෙන තිබෙනවා එක්කෙනෙක් කොටාබේ රාජපක්ෂ කියලා. ඔහුට පාර කැපීම සඳහා විදහාගෙන ජනාධිපති ධුරේ ආරක්ෂා කරගෙන ඉන්නවා කියන පද නෙමින් තමයි දැන් ඔවුන් හැසිරෙන්නේ. රටේ ප්‍රජාතන්ත්‍රවාදය ඇති කිරීමේදී 19 ව්‍යවස්ථා සංශෝධනයෙන් සුවිශේෂී කාර්යභාරයක් ඉටු වූ බව පූජ්‍ය දඹර අමිල ස්වාමීන් වහන්සේ පවසනවා. උන්වහන්සේ මේ බව ප්‍රකාශ කළේ පිල්මාරුව තුළ ප්‍රජාතන්ත්‍රවාදය කොයිබටද ව්‍යවස්ථා අර්බුදයට විසඳුම් කුමක්ද තේමාවෙන් ගාල්ලේ පැවති සමන්ත්‍රණයකට එක්වෙමින් ආචාර්ය වික්‍රමබාහු කරුණාරත්න මහතාද මෙහිදී අදහස් දැක්වුවා. පිල්මාරුව අහෝසි කරන නීති 19 ගේන්න කියලා අපි කිව්වා. නමුත් මේ හොර නඩේ කණ්ඩායම් අර හොරු ටික මැදිහත් වෙලා ඒක වැළැක්වුවා. ඒ වගේම වත්කම් හා බැරකම් පෙන්වන්න කියලා මන්ත්‍රීවරුන්ට අනිවාර්ය කරන නීතියත් මේකට දාලා තිබුණේ. නමුත් ඒක දාගන්න බැරි වුණා. ඒකට අර වගේම අලකලංචි ඇද්දා. දීප්තියෙන් අඩු වුණත් 19 ආණ්ඩුකම ව්‍යවස්ථාව නැමැති ප්‍රජාතන්ත්‍රවාදී අයිතිය දුන්නු ව්‍යවස්ථා සංශෝධනය ඉතාමත්ම වැදගත් ව්‍යවස්ථා සංශෝධනයක් අපි ප්‍රජාතන්ත්‍රවාදී පැත්තෙන් ලබා ගත්තා. ඒ නිසා ඒක දිවි හිමියෙන් ආරක්ෂා කරගන්න ඕනේ. අපි අනාගත දුවදරුවා සම්බන්ධයෙන් කල්පනා කරනකොට අපි බලන්න ඕනේ ශක්තිමත් ව්‍යුහාත්මක දියුණු දේශපාලනිකමය සංස්කෘතියක් නෛතිකමය වශයෙන් ලාංකික ධර්මීය තලයේ තුල ස්ථාපිත කිරීමට සමත් වෙන විදිහේ දිශාවට දසමකින් හරියන්න පුළුවන් වන විදිහට අදාළ තීන්දුවක් තමයි අපි කවුරුත් මින්පස්සෙ ගත යුත්තේ. අලුත් ව්‍යවස්ථාවක් හදාගන්න බැරි නම් අලුත් ව්‍යවස්ථාවක් හදා ගැනීමට තුනෙන් දෙකේ බලයක් උතර නැහැ කියනවා නම් මේ තියෙන ව්‍යවස්ථාව තුල 19 13 ව්‍යවස්ථා සංශෝධනය තුළින් පූර්ණ ක්‍රියාකාරීත්වයක් ඇති කරගන්න. 13 ව්‍යවස්ථා සංශෝධනය සම්පූර්ණයෙන්ම ක්‍රියාත්මක කරනවා නම් පළාත් සභාවලට විශාල බලයක් ලැබෙනවා. පොලිස් බලතල ලැබෙනවා, ඉඩම් බලතල ලැබෙනවා. මහින්ද රාජපක්ෂ මහතා අග්‍රාමාත්‍යවරයා ලෙසට කටයුතු කිරීම වළක්වාලමින් අභියාචනාධිකරණයේ පසුගියදා ලබා දුන් අතුරු තහනම් නියෝගයේ අභියෝගයට ලක් කරමින් ගොනුකල පෙත්සම් ඉල්ලා අස්කරගෙන තිබෙනවා. මහින්ද රාජපක්ෂ මහතා සහ පසුගිය කාලයේ ඔහුගේ කැබිනට් මණ්ඩලයේ සිටි අමාත්‍යවරුන් මෙම අභියාචනා පෙත්සම් ගොනු කළා. අභියාචනා පෙත්සම් වල වග උත්තරකරුවන් අභියාචනාධිකරණයේ ගොනු කර ඇති රේඩ් පෙත්සම ඊයේ ඉල්ලා අස්කර ගැනීමත් සමග මහින්ද රාජපක්ෂ මහතා ඇතුළු පිරිස ගොනු කළ අභියාචනා කරන පෙත්සම ඉල්ලා අස්කරගෙන තිබෙනවා. අභියාචනාධිකරණ අතුරු තහනම් නියෝගයේ අත්හිටුවන ලෙසට කළ ඉල්ලීම පසුගිය දෙසැම්බර් 14 වනදා ශ්‍රේෂ්ඨාධිකරණය ප්‍රතික්ෂේප කළා. සංවර්ධන ව්‍යාපෘති කිහිපයක තොරතුරු සංවර්ධන පුවත් තුළින් වවුනියාව දිස්ත්‍රික්කයේ ගම්මාන 8ක පානීය ජල ව්‍යාපෘති 8ක් ජනතා අයිතියට පත් කෙරුණා. ඒ පාර්ලිමේන්තු මන්ත්‍රී කේ.කේ. මස්තාන් මහතාගේ ප්‍රධානත්වයෙන් වවුනියාව කාසිකුලම අම්බලන්ගොඩැල්ල ඇටඹගස්කඩ මැණික් ෆාම් පුදුකුලම් ගණේෂපුරම් මණිපුරම් සහ පාවක්කුලම් යන ගම්මානවලයි එම ජල ව්‍යාපෘති විවෘත කෙරුණේ. මේ සඳහා රුපියල් 116ක් පමණ වැය කර තිබෙනවා. පවුල් දහසකට පමණ මෙමගින් සෙත සැලසෙනවා. මේ අතර වවුනියාව මරදන්මඩුව රජයේ සිංහල මිශ්‍ර පාසලේ ඉදිකෙරුණු ආරක්ෂිත ගේට්ටුවද මන්ත්‍රීවරයා අතින් විවෘත කෙරුණා. ජනතාවට අඩු මිලට මාළු ලබා දීම සඳහා ධීවර හා ජලජ සම්පත් අමාත්‍යාංශය ක්‍රියාත්මක කර ඇති වැඩපිළිවෙල යටතේ තවත් අලෙවිසලක් මහරගමදී විවෘත කෙරුණා. ඒ රාජ්‍ය අමාත්‍ය දිලීප් වේදාරච්චි මහතාගේ ප්‍රධානත්වයෙන් 21 වෙනිදාට පාර්ලිමේන්තු කාරක සභා විවාදයේදී ඔබලාට දැනගන්න පුළුවන් දීවර ලබා දුණු සහන අයවැය මොනවද කියලා. මේ පාර අයවැයෙන් එක එක ශ්‍රේෂ්ඨ හරහා තමයි අපි ලබා දෙන්නේ. බෞද්ධ යාත්‍රා හිමියන් දිරිමත් කරන්න ඒ සහන 50% සහන ලබා දීමේ වැඩපිළිවෙළ ආරම්භ කරලා තියෙනවා. පොඩි දීවරය නගා සිටවන්න දැල්ලාම් පන්න ඒව ලබා දීමේ වැඩපිළිවෙළ ආරම්භ කරලා තියෙනවා. ගම ඇතුලේ මස් සම්පත වගා කිරීම, ඉස්සන් වගා කිරීම, කකුළුවන් වගා කිරීම මේ ව්‍යාපෘති රාශියක් අපි ආරම්භ කරලා තියෙනවා. අපි කවුරුත් එකමුතු වෙලා තමයි මේ දීවර අමාත්‍යාංශය වැඩපිළිවෙල ඉස්සරහට ගෙනියන්නේ. පොඩි බෝට්ටු හිමියන්ට රුපියල් 30ක් ලාම්පු දෙල අඩු කරලා ඒ අයට ඒ සහනය ලබා දීලා තිනු. වසවිසින් තොර දේශීය ආහාරවලට ජනතාව හොරු කරලීමේ වැඩපිළිවෙල රැසක් මේවන විට ක්‍රියාත්මකයි. මෙහි තවත් වැඩපිළිවෙලක් ශ්‍රීපාදස්ථානයේ මූලික කරගනිමින් පසුගියදා ක්‍රියාත්මක වුණා. මේ අටතේ ශ්‍රීපාදස්ථානයේ වන්දනාමාන කරන බැතිමතුන්ට වසවිසවලින් තොර දේශීය සහල්, අල වර්ග හා ධාන්‍ය වර්ගවලින් නිෂ්පාදිත ආහාර පිළිබඳව දැනුවත් කිරීම හා එවැනි ආහාර අලෙවි කිරීම සිදු කෙරුණා.
සෞඛ්‍ය පෝෂණ හා දේශීය වෛද්‍ය අමාත්‍යාංශයේ දේශීය වෛද්‍ය අංශයේ අතිරේක ලේකම් CH තිලකරත්න සහ ආයුර්වේද කොමසාරිස් චතුර අමරතුංග යන මහත්වරුන්ගේ ප්‍රධානත්වයෙන්ුයි එය සිදු කෙරුණේ. වසවිස වලින් තොර දේශීය ආහාර ශ්‍රී පොතුල වෙත උදෑසන බුද්ධ පූජාවට පූජා කිරීමේ වැඩසටහනක්ද මීට සමගාමීව පැවැත්වුණා. ගංවතුරන් විපතටපත් පාසල්වලට තාක්ෂණික උපකරණ ප්‍රදානය අධ්‍යාපන අමාත්‍යාංශයේදී අද පස්වරුවේ සිදු කෙරෙනවා. පසුගිය වසරේ දිවයිනේ පළාත් කිහිපයක ඇති වූ ගංවතුර උවදුරෙන් හානියටපත් පාසල් සඳහායි මෙම උපකරණ ප්‍රදානය සිදු කෙරෙන්නේ. ගංවතුරෙන් හානියටපත් පාසල් ගොඩනැගිලි ඉදිකිරීම සහ අවශ්‍ය ප්‍රතිසංස්කරණ කටයුතු පසුගිය වසරේ සිටම ආරම්භ කෙරුණා. මෙසේ විපතටපත් පාසල් සංඛ්‍යාව 142ක්. එම පාසල් වෙනුවෙන් තාක්ෂණික උපකරණ ප්‍රදානයයි අධ්‍යාපන අමාත්‍යවරයාගේ ප්‍රධානත්වයෙන් අද සිදු කෙරෙන්නේ. ලැප්ටොප් පරිගණක, ෆොටෝකොපි යන්ත්‍ර, ස්කෑනර් යන්ත්‍ර, මුද්‍රණ යන්ත්‍ර සහ මල්ටිමීඩියා යන්ත්‍ර ඇතුළු උපකරණ ඊට අයත්. ළඟම පාසල හොඳම පාසල ව්‍යාපෘති ආධාර යටතේ මේ සඳහා ආයෝජනය කර ඇති මුදල රුපියල් මිලියන 101ක් පමණ වෙන බව අධ්‍යාපන අමාත්‍යාංශය පවසනවා. මෙම පාසල් ගොඩනැගිලි ඉදිකිරීම වෙනුවෙන් මෙම වසර තුළ රජය වෙන් කර ඇති මුදල රුපියල් මිලියන 100ක්. ගොඩනැගිලි අලුත්වැඩියාව සඳහා රුපියල් මිලියන 200ක්ද වෙන් කර තිබෙනවා. පසුගිය වසරේ ඒ වෙනුවෙන් රුපියල් මිලියන 581ක් වැය කර ඇති බවයි අමාත්‍යාංශය පවසන්නේ. පුවත් කිහිපයක් ලොහුඬින් දකිමු දැන්. ශ්‍රී ලංකාවට මෑතදී හඳුන්වා දී තිබෙන මුයිතයි සටන් කලාව පිළිබඳ දැනුවත් කිරීමේ මාධ්‍ය හමුවක් පසුගියදා බත්තරමුල්ලේදී පැවැතුණා. මුයිතයි ජාතික සම්මේලනයේ උපදේශක සහ අනුශාසක තනතුර සඳහා අමාත්‍ය නවින් දිසානායක මහතා නම් කර ඇති බව මෙහිදී ප්‍රකාශ වුණා. අනතුරුව එම සංගමයේ නිලධාරීන් සෙත්සිරිපායේ පිහිටි අමාත්‍යංශ කාර්යාලයේදී අමාත්‍යවරයාද මුණගැසුණා. මාර්තු 12 ව්‍යාපාරයේ 4 වන සංවත්සරය කොළඹ නිදහස් චතුරස්ත්‍රයේදී පැවැතුණා. ඒ අපේ සිහින ජනාධිපතියන තේමාවෙන් යුතුවයි. විවිධ ශේෂ්ත්‍ර හා සිවිල් සංවිධාන රැසක් නියෝජනය කරමින් විද්වතුන් පිරිසක් මේ සඳහා එක්ව සිටියා. ජනාධිපතිවරණය සම්බන්ධයෙන්ද මෙහිදී සාකච්ඡා කෙරුණා. පොදු ප්‍රවාහන ශේෂ්ත්‍රයේ වත්මන් ගැටලු නිරාකරණය කිරීමේ වැඩමුළුව අමාත්‍ය අර්ජුන රණතුංග මහතාගේ ප්‍රධානත්වයෙන් පැවැතුණා. ප්‍රවාහන හා සිවිල් ගුවන් සේවා අමාත්‍යංශය පළාත් ප්‍රවාහන අධිකාරිය සහ ජාතික ගමනාගමන කොමිෂන් සභාවෙක්වයි මේ සංවිධාන කළේ. රාජ්‍ය අමාත්‍ය අශෝක අබිසිංහ මහතාද එම අවස්ථාවට එක්ුණා. මානව හිමිකම් සංවිධානයේ සහ හදිසි ආපදා සංවිධානයේ එක්ව පැවැත් වූ ගෞරව නාම උපාධි ප්‍රදාන උත්සවය කොළඹදී පැවැතුණා. විවිධ අංශවලින් දක්ෂතා දැක්වූ පුද්ගලයින්ට මෙහිදී ගෞරව සම්මාන පිරිනැමුණා. අනුරාධපුර දිස්ත්‍රික් ITN ප්‍රාදේශීය වාර්තාකරු හේෂාර සෙනල් මහතාද මෙහිදී දේශමාන්‍ය දේශබන්ධු ගෞරව සම්මානයට පාත්‍ර වුණා. දැන් අවධානය ක්‍රීඩා පුවත් වෙත. සංචාරක ශ්‍රී ලංකා කණ්ඩායම සමග පැවති 4 වන එක්දින තරගයේ කඩුලු 6කින් ජය ගැනීමට දකුණු අප්‍රිකා කණ්ඩායම සමත් වුණා. කොළඹ ආනන්ද නාලන්ද රාජකීය විදුහල් තුන්කොන් වොලිබෝල් තරගාවලියක් රාජකීය විදුහල් ගෘහස්ථ ක්‍රීඩා පිටියේදී පැවැත්ුණා. කාණ්ඩ 6ක් යටතේ පැවති තරගාවලිය උණුසුම් මුහුණුවරක් ගත්තා. එහි සමස්ත ශූරතාව සත්කාරක රාජකීය විදුහල් කණ්ඩායම දිනාගත්තේ අනුශූරීන් බවට ආනන්ද විදුහල් කණ්ඩායම පත් කරමින්. තරගාවලිය සංවිධාන කළේ කොළඹ රාජකීය විදුහල් ආදිශීෂ සංගමයයි. කැලණිය ශ්‍රී ධර්මාලෝක විද්‍යාලයේ ප්‍රාථමික අංශයේ නිවාසාන්තර ක්‍රීඩාවුල්ලේ ශූරතාව දිනා ගැනීමට නන්දිමිත්‍ර නිවාසයේ සමත් වුණා. විද්‍යාලීය ක්‍රීඩා පිටියේ පැවැත් තරගාවලියට නිවාස 4ක් නියෝජනය කරමින් ක්‍රීඩක ක්‍රීඩිකාවන් එක්ව සිටියා. විදුහල්පති කර්නල් නිමල් සුරවීර මහතාගේ ප්‍රධානත්වයෙන් පැවැත් තරගාවලියේ අනුශූරතාව දිනාගත්තේ වේලුසුමන නිවාසයයි. ඒ සමගින් ITN දිවා පුවත් අවසන් වෙනවා. සවස දෙකට අපගේ පෑන් පෑපුවත් විකාශයේ බලාපොරොත්තු වන්න. සුබ දවසක්. www.itnnews.lk